අයිබුවන් සුබ දසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අදත් ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ අපේ YouTube channel එකත් එක්ක. මේ තමයි TPEDU. YouTube channel එකට ඔයගොල්ලෝ තාම අලුත් කෙනෙක් නෑ අනිවාර්යෙන්ම මතක් කරනවා අපේ YouTube channel එක subscribe කරලා notification button එක on කරලා තියාගන්න අපි video දැම්ම එක මම බලන්න. ඉතින් අපි අපේ video එකේ මුල headline එකෙන් කිව්වා අද අපි ඔයගොල්ලන්ට ගෙනාවේ ශ්‍රී ලංකාවේ උසම කඳු ගැන video එකක්. ඉතින් අපි දැන් අපි අපේ video එකට යමු. ශ්‍රී ලංකාවේ කඳු ගැන කතා කරද්දී ඊට කලින් ශ්‍රී ලංකාව කියන්නේ ඉතාමත් අලංකාර ස්වභාව සෞන්දර්යයක් හිමි රටක්. ඉතින් කඳු ගස්වැල් රූස වනාන්තර ගංගා දිය ඇලි සාගර එතකොට අලංකාර සත්තුන්ගෙන් අනූන මිහිතලයක් මේ ශ්‍රී ලංකා මිහිතලයේ. ඉතින් ශ්‍රී ලංකාව කියන්නේ ඉතාමත්ම සුන්දර රටක්. ඉතින් වසර ලක්ෂ ගණන් තිස්සේ පොළොව අභ්‍යන්තරයේ සිදුවෙච්ච නොයෙක් විපර්යාස වලින් තමයි මේ කඳු නිර්මාණය වෙලා තියෙනවා කියලා කියන්නේ. ඉතින් මේව ඒ අනුව ශ්‍රී ලංකාවේ තිබ භූ විෂමතා අනුව ශ්‍රී ලංකාවට මේ කඳු කියන එක විශේෂ ලක්ෂණයක්. ඉතින් මේ කඳු කියන්නේ ශ්‍රී ලංකාවේ කඳු දෙකක් තියෙනවා. කඳු වර්ග දෙකක්. එකක් තමයි හුදකලා කඳු, අනිත් එක කඳු පන්ති. ඉතින් අපි දැන් අපි කතා කරමු ශ්‍රී ලංකාවේ තියෙන උසම කඳු පන්ති ගැන. ඉතින් මුලින්ම තියෙන්නේ අපිට පිදුරු තරාගල මීටර් 2524 උසයි. පිදුරු තරාගල කියන්නේ ශ්‍රී ලංකාවේ තියෙන උසම කන්ද. ඊගාට කිරිගල්පොත්ත 2395යි, තොටුපොල කන්ද 2357යි, තුඩුගල කන්ද 2320යි, සමනල කන්ද 2242යි, කිකිලියමාන 2240යි, ග්‍රේට් වෙස්ටර්න් 2216යි, හග්ගල කන්ද 2170යි මීටර්, මහ කඩාල 2100යි මීටර්, වෝටර් ෆෝල් පොයින්ට් 2100යි, නමුණු කුල 2036යි, ගොන් මොල්ලියේ ගඳ 2034යි මීටර්. ඉතින් අපි මුලින්ම කතා කරන්න යන්නේ පිදුරු තලාගල කන්ද ගැන. හරි. අපි මුලින්ම කතා කරන්නේ පිදුරු තලාගල කන්ද ගැන කිව්වා. ඉතින් පිදුරු තලාගල කන්ද මීටර් 2524ක් පමණ උසින් යුක්ත වෙනවා. ඉතින් මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 1800ක් පමණ උසින් පිහිටි නුවරඑළිය නගරයේ ආසන්නයෙන් තමයි මේ පිදුරු තලාගල කන්ද ආරම්භ වෙන්නේ. එතකොට නුවරඑළිය දිස්ත්‍රික්කය තමයි එතකොට පිදුරු තලාගල කන්ද පිහිටලා තියෙන්නේ. එතකොට මහවැලිගඟේ යතුගංගාවක් වන බෙලිහුල්ලේ ආරම්භ වෙන්නේ මේ පිදුරු තලාගල කඳු පන්ති ආශ්‍රයෙන්. එතකොට පිදුරු තලාගල කන්ද සමීප වෙනකොට අපිට වනාන්තර රාශියක් දැක ගන්න පුළුවන්. ඉතින් ඒ වනාන්තරවල ශාක සතුන් බොහෝ ප්‍රමාණයක් දැක ගන්න පුළුවන්. ඉතින් විශේෂත්වය තමයි මේ අපිට හමු වෙන බොහෝ ශාක සතුන් ඒ ප්‍රදේශවල මේ ශ්‍රී ලංකාවට මෙරටට ආවේනික ශාක සතුන්. ඒක තමයි විශේෂම ලක්ෂණය මේ පිදුරු තලාගල කන්ද පිහිටි ප්‍රදේශය ආශ්‍රයෙන් අපිට ගන්න පුළුවන්. එතකොට මේ පිදුරු තලාගල කන්ද පේඩ්‍රෝ කන්ද කියලත් හඳුන්වනවා. එතකොට කඳු මුහුදුනේ දැන් පිහිටලා තියෙන රූපවාහිනී කුළුණ නිසා මෙයා දැඩි අධිආරක්ෂිත කලාපයක් කියලා නම් කරලා තියෙනවා. ඉතින් මේ නිසා මේ වන විට කඳු මුදුන තරණය කරන්න දුෂ්කරතා බොහොමයක් පැන නැගිලා තියෙනවා. ඉතින් අපි දැන් ඊළඟට කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ දෙවැනියට උසම කන්ද. ඒ තමයි කිරිගල්පොත්ත කන්ද. ඉතින් කිරිගල්පොත්ත මීටර් 2395ක් පමණ උසකින් යුක්ත වෙනවා. ඒ වගේම මේ පිහිටලා තියෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ. ඒ වගේම මේ මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 2000ක් පමණ උසකින් පිහිටි හෝටන් තැන්න ප්‍රදේශයෙන් තමයි මේ කන්ද ආරම්භ වෙන්නේ. එතකොට මේ කන්දට යන මාර්ගය වැටලා තියෙන්නේ හෝටන් තැන්න හරහා. ඒ වගේම මහවැලිගඟට ගලන අග්‍රාවයත් කැලණිගඟට ගලන කිහෙල්ගමුවයත් ආරම්භ වෙන්නේ මේ කඳු පන්ති ප්‍රදේශයෙන්. එතකොට එක් පැත්තක ගල මතු වී මෙම කන්ද එක් පැත්තක ගල මතු වී අවුව වැටෙන පැත්ත දිලිසෙන නිසා මෙය කිරිගල් පොත්ත යන නම ලැබුණා කියලත් සඳහන් වෙනවා.
එතකොට මෙම කඳු ආශ්‍රිත තෙත්කලාපීය වනාන්තර ප්‍රදේශයක් තමයි හෝටන්තැන්න ජාතික වනෝද්‍යානය පිහිටලා තියෙනවා. එතකොට ශ්‍රී ලංකාවට ආවේණික ශාකහා සතුන් මෙම පරිසරය තුළද අපට දැක ගන්න පුළුවන්. ඊගාට කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ දෙවැනියට උසින් වැඩිම කන්ද. ඒ තමයි තොටුපොළ කන්ද. උස මීටර් 2357යි. මෙය පිහිටලා තියෙන්නේ හෝටන්තැන්න ප්‍රදේශයේ. එතකොට මෙම කන්ද ජනප්‍රවාදවල විවිධ මත පවතිනවා කියලා සඳහන් වෙනවා. එක මතයක් තමයි රාවණ රජු රාම රජුගේ බිසවන සීතා දේවිය පැහැරගෙන තොටුපොළ කඳු මුදුනේ තමන්ගේ දඬුමොනර වාහනය නවතා තිබූ බවට ජනප්‍රවාද පවතිනවා කියලා තියෙනවා. ඉතින් මේ තොටුපොළ කන්ද ඒ වගේම කුරුළු පාරාදීසය කියලත් හඳුන්වනවා. ඊළඟට අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ හතරවෙනියට උසම කන්ද. ඒ තමයි කූඩගල කන්ද. උස මීටර් 2320යි. මේ කන්ද පොඩ්ඩක් ප්‍රචලිත අඩු කන්දක්. ඉතින් මේ පිහිටලා තියෙන්නේ මීගහ කිවුල ප්‍රදේශයේ තමයි මෙම කන්ද පිහිටලා තියෙන්නේ. ඉතින් අපි ඊළඟට කරන්න යන්නේ සෑම දෙනාගේ වන්දනාමානයට ඒ වගේම හැම දෙනාගේ අලංකාර කන්දක් හැමෝම දකින විදියට ඉතාමත් අලංකාර කන්දක් තමයි ඊළඟට අපි කතා කරන්න යන්නේ. ඒ තමයි සමනල කන්ද. ඉතින් ලෝකයේ ආශ්චර්යාත්මක කඳු අතරින් අපේ රටේ පිහිටලා තියෙන මේ කන්දට වැදගත් ස්ථානයක් හිමි වෙනවා. ඒ වගේම මේ කන්ද ආගමික ඓතිහාසික ලෙසින්ද ඉතාමත්ම වැදගත්කමක් දරන කන්දක්. ඉතින් මෙම අසිරිමත් කන්දට ජාත්‍යන්තරයේ ප්‍රසිද්ධියට පත් වෙලා තියෙන එක රහසක් නෙවෙයි. ඉතින් බෞද්ධ සැතැහැවතුන්ගේ මතයක් තමයි සුමන සමන් දෙවියන්ගේ ආරාධනයකට සම්ම සම්බුදුජාණන් වහන්සේ උන්වහන්සේගේ වම් සිරිපතුලේ සලකුණක් මෙම කන්දේ තැබුවා කියන එක. එතකොට හින්දු බැතිමතුන්ගේ මෙය ශිව දෙවියන්ගේ පාසලකුණක් ලෙස සලකනවා. එතකොට හින්දු බැතිමතුන් ශිව දෙවියන්ගේ පාසලකුණක් ලෙස විශ්වාස කරනවා. ඉතින් ආදම්ගේ පාසලකුණ කියලා විශ්වාස කරනවා ඉස්ලාම් බැතිමතුන්. ඉතින් මෙම කන්දේ උස අපි සඳහන් කළේ මීටර් 2243ක් පමණ උස වෙනවා. ඉතින් මෙම කඳු පන්තියේ අපේ රටේ තියෙන ප්‍රධාන පෙළේ ගංගා කිහිපයක්ම ආරම්භ වෙනවා. ඒ තමයි මහවැලි කැලණි කළු වලවේ කියන ගංගා හතරම ආරම්භ වෙන්නේ මෙම ශ්‍රීපාද කඳු මුදුනේ. ඉතින් අපි ඊළඟට අපේ අවසාන කන්ද ගැන කතා කරන්න යමු. ඒ තමයි කිකිලියමාන කන්ද. උසින් මීටර් 2240යි. මේ පිහිටලා තියෙන්නේ නුවරඑළිය මහනුවර ප්‍රධාන මාර්ගයට ආසන්නව තමයි මෙම කිකිලියමාන කියන කන්ද පිහිටලා තියෙන්නේ. මහවැලිගඟේ අතු ගංගාවක් වන රම්බොඩ ඔය ආරම්භ වෙන්නේ මේ කිකිලියමාන කියන කන්දෙන්. ඉතින් මෙම කඳු වැටිය ආශ්‍රිත ඉහළ කඳුකර තෙත්කලාපීය වනාන්තරයක් අපට දැක ගන්න පුළුවන්. ඉතින් අද අපි අපේ කඳු ගැන මෙම වීඩියෝ එකෙන් කතා කළා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න, කමෙන්ට් කරන්න කියලාත් මතක් කරනවා. ඒ වගේම මේ වගේ වීඩියෝ ඕගලන්ට හැමදාම බලන්න ඕන නම් ඕගලන්ගේ දැනුමට යමක් එකතු කරගන්න අපේ වීඩියෝ හැමදාම බලන්න අපේ YouTube channel එක TPEDU අපේ YouTube channel එක subscribe කරලා notification button එකත් on කරලා තියාගන්න. ස්තුතියි. Metro.